ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරුරාත්‍රී 9:55 සමගින් මම මලිනතිනිමා මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල විදුලි අර්බුදයේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය කමිටුවක් අර්බුදය තවත් දරුණු විය හැකි බවට විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි. වෘදු කාලයේදී බලාගාර වලින් කළමනාකරණය කිරීමට හැකියාවක් තියෙයි. නමුත් අප්‍රේල් 20න් පස්සේ නැවතත් ඉල්ලුම වැඩි වෙනවා. ජයගත හැකි අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහය දෙන බව විපක්ෂ නායක කියයි. ගෝඨාභය ජනපති සිහිනය අත්හැරිය යුතු බව මන්ත්‍රී ශීධරන්ගෙන් ප්‍රකාශයක්. හම්බන්තොට තෙල් පිරිපහ දවසදහා පූර්ණ පරිසර වාර්තාවක් මෙතෙක් ලබාගෙන නැතයි නියෝජ්‍ය ඇමති නලීන් පිළිගනී. ජාතික ආණ්ඩු කතා අසත්‍ය බව නිදහස් පක්ෂය පවසයි. පවතින විදුලි අර්බුදය අප්‍රේල් 10 වෙනිදා වන විට අවසන් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. කෙසේ වෙතත් විදුලි ඉංජිනේරවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ එළඹෙන උත්සව සමයෙන් අනතුරුව විදුලි අර්බුදය යළි උත්සන්න වනු ඇති බවයි. මෙතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විදුලි අර්බුදය අවසන් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. දවසේ පුවත බල මණ්ඩලයේ ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරා. මම 29 වෙනිදා පාර්ලිමේන්තුවේ අංග සම්පූර්ණ උත්තරයක් ටික ලබා දෙන්නම්. අප්‍රේල් මාසයේ 10 වෙනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අනේටලා ඉදිරියට ගමන් කරන ප්‍රමාර්ගය මොකක්ද කියන එක ස්ථීරසාර විසඳුමක් ලබා දෙන්න. රටේ සංවර්ධනය වෙනුවෙන් පෞගේ කාලේ කිසිම දෙයක් සිද්ධ වෙලා නැති නිසා නේද මේ අර්බුදය වැඩි වෙලා තියෙන්නේ. ඔව් මේකේ 2015 වෙනක් කිසිම 2014 වෙනක් කිසිම ජනනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති වෙලා නැහැ. ඉල්ලුම 178 බැගින් වර්ධනය වෙනකොට සැපුමක් නැති වෙනකොට ඒකේ ප්‍රශ්නේ ඉබේම දැනගන්න බලාගාර වලින් කළමනාකරණය කිරීමට හැකියාවක් තියෙයි. නමුත් අප්‍රේල් 20න් පස්සේ නැවතත් ඉල්ලුම වැඩි වෙනවා. සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ නැති වුණා. නැවතත් මේ තත්ත්වයට වෙනවා. විශේෂයෙන්ම සම්පූර්ණ බලාගාරය නවත්තපු එක මේ රජයෙන් කරපු විශාල හානියක්. 2020 දිනෙන් නම් ඒ බලාගාරය එන්න තිබුණා. 2019 දී එන්න තිබුණ බලාගාරයක් තමයි ඔය මෙගොඩ් 300 කෙරොල් පිටි බලාගාරය. ඒක ටෙන්ඩර් එක ඕපන් කරේ 2017. තවම තම තමන්ට වාසි ගෙන දෙන පාර්ශ්ව වලට ලබා දෙන්න විවිධ බලවතු අඹා දෙමින් බලපෑම් කරමින් කිසිම බලාගාරයක් හැදුන්නේ නැහැ. මෙතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විදුලි අර්බුදය අවසන් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම කමිටුව පත් කර ඇති අතර රවී කරුණානායක, කබීර් හෂීම් සහ ආචාර්ය හර්ෂද සිල්වා යන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සමාජිකයින්. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතර පවතින මතභේදාත්මක තත්වයේද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු තිබෙනවා. පවතින විදුලි කප්පාදුව හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරනවා. උඩු කාලේ එනවා අපිට වැඩක් කරගන්න නැහැ, බිස්නස් එකක් නැහැ, අදා හදනවා කියනවා, හෙට හදනවා කියනවා. ඕ ඉතින් හැදිල්ලක් නැහැ. ඒ 10 වෙනකොට මේව වහන්න වෙනවා. මම රෙන්ට් එකක්වත් ගෙවා ගන්න දැන් මිනිස්සු එන්නේ නැහැ. සභාවේ අපරාධ කියනවා ලයිට් කපල. මේගොල්ලන් ඉතින් හැමදාම කියනවා හදනවා, අර දේ කරනවා, මේ දේ කරනවා කියලා එක දෙයක් අකරින්නේ නැහැ. ඒකනේ වැඩි. අපේ මස් ටිකක්, යෝගට් ටිකක් තියාගන්න විදියක් නෑ. ඒව නරක් වෙලා දැන් විකීපවතාව කිසි කරා. කොම්පැනි වලින් මග කියන්නෙත් නෑ, අඬුව වගේ කියන්නෙත් නෑ. අපි කබලෙන් ලිපට වැටලා තියෙන. මේක කවදාවත් විසඳුමක් නැද්ද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ වැඩේ නිසි උත්තර දෙයි. සිංහල අවුරුද්දට කැපුවොත් බොහොම ලස්සනට තියෙයි. රජයට අවුරුදු තියෙයි. අපිට අවුරුදු නැති වෙයි. පෞද්ගල විදුලි අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයින් විදුලි බල සැපයුම වැඩි කිරීම සඳහා කිසිදු ප්‍රයත්නයක් නොදරා ජාවාරම්කරුවන්ට පාරිභෝගික හුරා කැමට ඉඩ ප්‍රස්තා ලබා දීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක නිරත වූ බව තමයි විපක්ෂයේ අදහස. 2014 වෙනකොට මහින්ද රාජපක්ෂ රජයේ යටතේ විදුලි බල සැපයුමට එකතු කළ මෙගවොට් 1650. 2014 වෙනකොට තිබුණ මේ විදුලි බල ජනනය කිරීමේ නව
योजना क्रम मेगावाट एक अलुते निष्पादने हतरक शेष पत्र प्रतिफल बिंदु पहुगी हतरक काले सूर्य बलेन विदुलिया निपदवीम सदहां पत्र हयसीय प्रमाण लभिलती मे हयसीय तुल बलापुर मेगावाट एक असुवाक विदुलिया अमतर निष्पादने कर हई अवासनावकट मे किसीदु आयुम पत्र अनुमति अखो परीक्षण क्रीमट आंडु कटेतु करे अद मे अभी मून देन विधु अर्बुदेट वा बरपतल विधु अर्बुदे कपिटे इद्री काले तुलदी अतिवेन नियमित විදුලිවල මණ්ඩලයේ ලබාදෙන ආරංචිය අනුව අමතර විදුලි අවශ්‍යතාවය පිළිබඳ විදුලිවල මණ්ඩලය අමාත්‍යාංශය දැනුවත් කරා. ටෙන්ඩර් කැඳෙව්වා. මෙගාවට 100ක් ගන්න. ආයතන තුනක් මේ සඳහා තීරුණා. අඩුම ආයතනය රුපියල් 28කට මට ආරංචි විදිහට, ඊළඟ ආයතන රුපියල් 30කට, ඊළඟ ආයතන 34කට. දැන් මේ ටෙන්ඩරය පිරිනැමුවා නම් මේක දවස් 38කට පෙර මේ රටට අමතර විදුලිය මෙගාවට 100ක් ලැබෙනවා. මෙච්චර අර්බුදයක් අටේ තියාගෙන අමාත්‍යාංශය මේ ටෙන්ඩරේ ක්‍රියාත්මක කරේ නැහැ. 2025 වෙනකොට මෙගාවට 6000ක විදුලිය නිෂ්පාදනය නොකරොත් මේ රට අඳුරේ තියෙනක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා බඩුමිල විරකියාව ආයෝජන අධාරමත් වීම ආර්ථික සේවා බිඳ වැටීම ණයබර ඉහළ යාම මෙයා සියලු දේවල් වලට බලපවත් කරන වෙලා තියෙනවා. කපන්න නැත්නම් පෞද්ගලික අංශයෙන් විදුලි බලය ගන්න ඕනේ. ගන්නවා නම් විදුලි බල මණ්ඩලයේ මේ අවුරුද්දේ පුරෝගතනය කරලා තියෙනවා රුපියල් බිලියන 80ක් යනවා. ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි නැහැ විදුලි බලය මිලදී ගන්න. ඒ කියන්නේ එතකොට කපන්න ඕනේ. දැන්ට මේ පැය 4 නෙමෙයි අතන පැය 6ක් විතර කපන. දවල් වරුවේ පැය 4ක් විතර කපනවා. රාත්‍රී කාලෙත් පැය 1.5 2ක් කපනවා. देशीय किरिकर्मांत्ये दियुनु किरीमे आरंभुनिन्नैयि पवसमिन् ग्रामीय आर्थिक कटयुतु अमात्यांशयेन् आनयने करन लद किरि गवयिन् हेतुवेन् मिरट किरिगोवीन् अन्त असरण कल व्यापृतियक् पिलिबंद हिरु सीआईए तुलिन् अप दिगिन् दिगटम अनावरण कला मेम व्यापृतियेन् लबागत् किरि गवयिन् निसा तमन्ट उन्हिरि तन्द अहिमि वू मिरट किरिगोवीन् पिलिबंदवयि अद हिरु सीआईए हेलिदरव्व देशीय किरीगुवियागे आदायम वैडिकरलीम मेरट किरी अवश्यतावे सपुरालीम वैनी आकर्षणीय वदन युदागनिमिन अधियर किहिपेकिन क्रियात्मक करुणु आनयनिक किरीगव व्याप्रति हरहा मेवन विट अपराट पक्कर अत्ते केदनीय इरनम कटाई एनाम आनयनिक किरीगवयिन हेतुविन इतेक पेवति किरी कर्मांतेद बिंद वैटि मेरट किरी निष्पादने दिनिन दिन वलपल्लट ग्यापमनक नुव सार्थक व्यापारिकयन लेस जीवत्तु किरीगोविंद महामगट अद दैमीमट मेम व्यापृतिय हेतु वासना वुना ऑस्ट्रेलिया विन्हा नवसिलंते नवस्ता किहिपेकदी आनयनय करन लद मेम किरीगवयिन गिविसुमेहि सन्धान वू दैनिक किरी प्रमाणय लबान्न दुन्ना पमनक नुव मेरटट दरुणु लेड रोगद रगेन आवा हेतुवेन मे वन विट किरीगवयिनगिन बोहो दिनेक मिय गोस अत्ते किरीगोवियाद वलपल्लट यवमिन मे दंबुल्ल गलेवेल कदुरुगस्याय प्रदेशये सिटी सार्थक किरीगोवियकु वू अरुण समन कुमार महता अद पत्वय तीरनमयि ආනයනික කිරිගව ව්‍යාපෘතියෙන් සතුන් 50ක් ලබා ගැනීම සඳහා රුපියල් කෝටියක බැංකු ණයක් ලබාගත් ඔහුගේ අක්කර 8හමාරක ඉඩම ඇතුළු සියලු දේපල අද වන විට බැංකුවට සින්න වී අවසන්. මෙම සත්තු ලබා ගැනීම සඳහා ලක්ෂ 100ක මුදලක් මම රජයට තැන්පත් කළා. අවශ්‍ය සියලු අනිකුත් පහසුකම් සඳහා මට ලක්ෂ 320ක පමණ මුදලක් මේ වෙන විට වැය වෙලා තියෙනවා. මේ 50න් පළවෙනි මාස 3 ඇතුළත සත්තු 8 දෙනෙක් මිය ගියා. පසු කාලිනව තව සත්තු 3 දෙනෙක් මිය ගියා. වාරික 4-5 ගෙවා ගන්න නොහැකි තත්ත්වයක विशेष विगणन वार्तावट अनुव मेम आनायनिक किरीगवयिन मरणयट पत्वीमेन पमन රජයට අහිමි වූ මුදල රුපියල් කෝටි 6කට ආසන්නයි. මුදලින් පමණක් නොව ලෙඩ රෝග වලින්ද අඩුවක් නොවූ මෙම ව්‍යාපෘතියේ මීළඟ අදියරවන කිරිගවයින් 15,000ක් ගෙන්වීමට බලධාරීන් තීරණය කර ඇති බැවින් ඒ සම්බන්ධ සියලු නිලධාරීන් ඊට වගකිව යුතු බවද විගණන වාර්තාවේ සඳහන්.
අපහෙලිකලමිම දූෂණය පිළිබඳ ආරම්භ වූ ජනාධිපති කොමිෂන් සභා පරීක්ෂණය අද දෙවන දිනටත් පැවැත්වුණා. තව ඉන්නවා 45 දෙනෙක් මේ ප්‍රශ්නේ උඩ අසරණ වෙලා තමන්ගේ දේවල් වෙන්දේසිවල තත්ත්වයට පත් වෙලා. මගේ වාසනාවට මම හොඟා කරුණු කාරණා සම්බන්ධව සාක්ෂි එකතු කරගෙන තිබුණා. ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ කරන්නේ මේ රටේ කිරි ගොවියන්ට නෙමෙයි නැවත සැපියුම් කරු හැටියට කටයුතු කරන්න වෙලා ආයතනයට අවශ්‍ය උදව් කරන්න. අත්වසෙම අපි හිරු ටීවී එකට ස්තුතිවන්ත වෙන අතර මේ සම්බන්ධව CIA එක තුලින් කරන විමර්ශනය කරන්න අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් කියන්න ඕනේ. මෙවන් දූෂිත ව්‍යාපෘති තව දුරටත් ඉදිරියට යන්නේ කාගේ උවමනාවටද? හිරු CIA අවධානයෙන්. කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ වැඩ කොටසක් තම නායකත්වයේ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පිබිදුමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකරන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම සඳහා ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. ගිරිතලේ ශ්‍රී ධර්ම විජය විහාරස්ථානයේදී කරන පූජ්‍ය ලියන් ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව උත්සව සභාව ඇඹතු ජනාධිපතිවරයා ලියංගස් වතුරේ දේවානන්ද නායක ස්වාමීන් වහන්සේගේ නමින් අද මේ ශාලාව ශාසනයට පූජා කරන වෙලාවේ උන්වහන්සේගේ ඡායාරූපයක්වත් මේ ශාලාවේ තිබුණා නම් කොච්චර හොඳද කියලායි මට නම් හිතෙන්නේ. මම දන්නවා නම් ඒක කොළඹින් හදාගෙන එනවා. ජ්‍යොතිෂ විද්‍යාවේ වැඩ කටයුතු මට අවශ්‍ය දේවලුත් උන්වහන්සේ තමයි කරලා දුන්නේ. මේට අවුරුදු 30කට ඉතර ඉස්සර තමයි උන්වහන්සේ කියලා තිබුණේ මම මේ රටේ රාජ්‍ය නායකයා වෙනවායි කියලා. වෙන කවුරුවත් කියලා තිබුණේ නැහැ. මේ පිබිදෙන් පොළොන්නරුව වැඩසටහන යටතේ මේ අවුරුද්දේ රුපියල් කෝටි 1200ක වැඩ අවසන් කරන්න තිබෙනවා. කෝටි 1200ක මුදලත් එක්ක අපි රුපියල් කෝටි 6000ක පමණ මුදලක් පිබිදෙන් පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුවේ සංවර්ධනයට ආයෝජනය කරලා තිබෙනවා. අද කුරුණෑගල නගරය ගත්තොත් මහනුවර නගරය ගත්තොත් 1000ක් ඉන්න රංගශාලාවක් නැහැ, ශ්‍රවණාගාරයක් නැහැ. නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කීයක් තියෙනවද කියලා ඕම දන්නවා. අද හවස අපි විවෘත කරනවා ලංකාවේ කිසිම පාසලක නැති ගොඩනැගිල්ලක් පොළොන්නරුව රාජකීය විද්‍යාලය. 5000කට අසුන් ගන්න පුළුවන්. 5000කට. ඒ නිසා තමයි මම ඉගෙනගත්ත මගේ පාසල රටේ ආදර්ශ පාසලක් බවට පත් කළේ. ලංකාවේ වෙනත් කිසිම පාසලක නැති සම්පත්. කොළඹ රාජකීය විද්‍යාලයවත් නැහැ. ක්‍රීඩා පිටි දෙකක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට වෙනම කෝටි ගාණක් වැය කළා. මල්ල ක්‍රීඩාවලට වෙනම කෝටි ගාණක් වැය කළා. ක්‍රීඩා පිටියක් පිහිනුම් තටාක දෙකක් හදලා තියෙනවා. අලුත් ගොඩනැගිලි රාශියක් විවෘත කරලා තියෙනවා. මේ සියලු දේවල් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දරුවන්ට. ඒ නිසා අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට කිසියම් ආණ්ඩුවක් කිසිම කාලයක නොකරපු වැඩ කොටසක් කරලා තිබෙනවා. මේ සල්ලි පිරරටින් ගෙනල්ලා කිසිම ණයක් අරගෙන නෙවෙයි, මේවා උඹේම සල්ලි, ජනතාවගේ සල්ලි. ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකුට මීළඟ ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසිකර රජය ඒ වෙනුවට ගෙන ඒමට සැරසෙන නව පනත පිළිබඳ දැනුවත් කිරීමට විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්ුණා. මේ පනත තුල සියලුම ශේෂ්ඨවර මාධ්‍ය ප්‍රිය සමිති වේවා ගෙන නිදහස මුල් කොටින්ම කියනවා නම් අදිසි නීති යටතේ තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තියෙන සියලු දේ සාමාන්‍ය නීතියක් බවට පත් වෙනවා. මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන පනත් අතුරෙන් තාමත් භයානක පනත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ මුවාවෙන් මේකෙන් ඇත්ත වශයෙන් සිදුවන්නේ සියලුම සිවිල් සංවිධාන වෘත්තීය සමිති මාධ්‍ය මේ සියල්ලගේම මූලික මානව අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කප්පාදු කිරීම. තුන්වන වගන්තියෙන් තමයි ත්‍රස්තවාදී වරද කියන එක අර්ථ නිරූපණය කරන්නේ. කිසිම රාජ්‍ය දේපලකට හෝ පෞද්ගලික දේපලකට මොකක් හරි හානියක් සිදු කළොත් ජනතාවගේ හෝ එහි යම් කොටසක සෞඛ්‍ය සහ ආරක්ෂාවට අවදානමක් ඇති ක්‍රියාවක්. ඒ කියන්නේ GMOI ස්ට්‍රයික් කරන ඊට පස්සේ බෑ. ඒ ඔක්කොම ත්‍රස්තවාදී ක්‍රියා. පොලිසියට අයත් වෙනවා ඉතාමත් පුළුල් බලතල. පොලිසියට පුළුවන් මෙන්න මේ විදිය නියෝග නියුක්ත කරන්න. යම් නිශ්චිත ප්‍රදේශයකට හෝ පරිශ්‍රයකට ඇතුළු නොවන ලෙස. යම් නිශ්චිත ස්ථානයක ඒකරාශී නොවන ලෙස. යම් කිසි ස්ථානයක ඒකරාශී ගැවසෙන්න බෑ. අත වශයෙන් මේක පොලිස් රාජ්‍යයක අදිතාලම. මෙහෙම පනතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කවදාවත් ඉදිරිපත් කළයි කියලා අදහගන්නත් බෑ. ඔබතුමන්ලාට කෙලින්ම බලපාන දේවල්. 84 2 1 නියමයක තහනම් ස්ථානයකට ඇතුළු වීම සහ
අවශ්‍ය අවස්ථාවලදී තහනම් ස්ථානයේ ඡායාරූපගත කිරීම වීඩියෝ පටිගත කිරීම සහ දල සටහන් සකස් කිරීම තහනම් කිරීම. එතකොට අර හිරුසී අයියේ ඒව බෑ මුකුත් ඒව බෑ. දැන් තොරතුරු දැනගැනීමේ පනත ඒක හොඳ වැඩක් නේ අතරම. හැබැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ දීපු ගොඩාක් බලතල නැවත මේකෙන් අත්පත් කරගන්නවා. මේ ආණ්ඩුවට විවස්ථාවක් ගෙනීමේ අයිතියකුත් නැහැ. අපි කියන්නේ ඉඳන් ජනතා වර්මක් එක්ක මම ඉදත් කිව්වේ පාර්ලිමේන්තුවේ ජනවා වර්ම ගමු අව්‍යවස්ථාව ඉදිරිපත් කරමු. සිය පාර්ශවයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දයි මාධ්‍යවේදීන් මෙහිදී විපක්ෂ නායකවරයාගෙන් විමසීමක් කළා. මාත් බලාගෙන ඉන්නවා රට තුලා වටේ ඇවිදලා කවුද දිනන්න පුළුවන් අපේක්ෂකයා. මම දිනන්න පුළුවන් අපේක්ෂකයාට සහයෝගය දක්වනවා. තම සංධානයේ මෙවර අයවැයට සහාය පළ කරන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණීම වැළැක්වීමට බව දෙමළ ජාතික සංධානයේ පවසනවා. එම සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා මේ බව සඳහන් කළේ ඊයේ යාපනයේ පැවති ජනාමුවකදී. අයවැය දෙවන වර කිවීමේදී අපි මේ ආණ්ඩුවට සහාය පළ කළා. මොකද අපි සහාය පළ කළේ නැත්නම් මේ ආණ්ඩුව පෙරලෙනවා. ඒ කියන්නේ අපි ගෙනාපු ආණ්ඩුවම අපිම ගෙදර යවුවා වගේ වැඩක්. ඒ වගේම එළබෙන පසුවෙනිදාටත් අපි අයවැයට සහාය පළ කරනවා. අපි බොරු කියන්නේ නැහැ. මොකද මේ අයවැයදී අපි ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකුණොත් හෝ විරුද්ධව ඡන්දය පළ කළොත් මේ ආණ්ඩුව පෙරලලා නැවත මහින්ද රාජපක්ෂ බලයට එනවා. ඔයාලා කැමතිද මහින්ද රාජපක්ෂ නැවත බලයට එනවට? එමෙන්න 140,000කට වැඩි අපේ ජනතාවක් මරලා දාලා ජන සංහාරය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවා. දෙමළ ජනතාවගේ සහයෙන් ජනාධිපති වීමේ ගෝඨාභය දකින සිහිනය ඔහු අතහරින්න ඕනේ. මොකද අපේ ජනතාව ඔහුට කැමති නැහැ. එංගඩ මක්කල් විරුම්බ මාටා. බදුක්කර වංචාවේ වරද නිලධාරීන් පිට පටවා ඉන් ගැලවීමට ඇතමුන් උත්සාහ කරන බවට සැකයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා පැවසුවේ එම ගනුදෙනු සඳහා උපදෙස් දුන් දේශපාලනඥයින් කවුරුන්ද යන්න නිලධාරීන් විසින් රටට හෙළි කළ යුතු බවයි. මහජනතාවට ඉතාමත් පැහැදිලිව පේනවා ඇති බැඳුම් කර වංචාවේ දැන් නිලධාරි අත්අඩංගුවට ගන්න. එතකොට අපිට සැකයක් තියෙනවා නිලධාරීන්ගේ ඇඟ උඩ මේක දාලා බේරුමක් ඇති කර ගන්නවාද කියලා. අපි ওই නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ බහබැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමාට ඒ වගේම PTL එකට උපදෙස් දීපු දේශපාලනඥයෝ කරුණාකර එලි කරන්න. බැඳුම් කර කොමිෂමේදී යම් යම් දේවල් මගහැරපු දේවල් සමහර අය මගහැරන ආකාරයට මේවා හදාගත්ත දේවල් මේ සමාජයට එලි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔය සියලු දෙනගේම නායකයෝගේ රෙදි ගැලවෙන්නත් පුළුවන්. කවුද මේකට උපදෙස් දුන්නේ? දැන් අම්බන්තොට ආයෝජන දෙකක් ගැන කතා කරා. දැන් මේ සිමෙන්ති ආයෝජනය කාගේද? නන්දන ලොකුයිත. එතකොට මේ ආයෝජනය ගැන මොනවද මීට කලින් මේ පුද්ගලයා ගැන කිව්වේ? එතුමා ගැන කිව්වේ මොකක්ද? මේ ඔක්කොම මැරියට් එක රාජපක්ෂලාගේ කිව්වා. ඩුබායි වල රාජපක්ෂලාගේ මුදල් කිව්වා. ඒවා තමයි කිව්වා නන්දන ආයෝජනය කළා තියෙන්නේ. මේ සියල්ලම කිව්වා. අද එතුමාගේ ආයෝජනය හොඳ වෙලා තියෙනවා හම්බන්තොට. සද්ද නැතුව ප්‍රධාන ආයෝජනය ගැන කියනවා. සිමෙන්ති ආයෝජනය ගැන කියන්නේ නැහැ. ඔහුට විරුද්ධව ඒ කාර්ය පරීක්ෂණ කරා එක එක ඒවා කටයුතු කරා. ඒ සියල්ලම හොඳයි. දැන් ආයෝජනය ගිලලා තියෙනවා. දැන් මේ ජාතික ආණ්ඩුවක් ගැන ආයෙ කතා කරා. ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අඩුපාඩු ඉතාම ප්‍රසිද්ධියේ කිව්වා තුමගේ මැතිනියත් ඉස්සරහ තියාගෙන. තවත් කෙනෙකුට රෙදි ඇඳගෙන කතා කරන්න පුළුවන්ද මේ ජාතික ආණ්ඩුව හදන්න ආයි මේකට යනවායි කියලා? මේ රට විනාශ කරමින් තියෙන එසත් ජාතික පක්ෂ ආණ්ඩුවට ලංකාවේ ඉතිහාසෙ කවදාවත් නැති විදිහට කොටස් වෙනද පුළ මේ වෙනකොට පහළ බහලා තියෙනවා. මේ පිළිබඳව ආර්ථිකමය විග්‍රහයක් කරන්න නැතුව ගරු අගමැතිතුමාගේ උපදේශ වෙලා තියෙනවා කියන්නේ අපිට පේන්නේ අපේ ජනතාව සතුව තියෙන EPFETA වරමුදල් කොටස් වෙනද පුළ තුල ආයෝජනය ජනතාව එකගේ EPFETA මුදලුත් සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක් අපිට තියෙනවා. ජාතික ආණ්ඩුව ගැන සාකච්ඡා කරලා මේ ජනාධිපතිවරයා මේක නිකුත් ප්‍රකාශ කරන්නේ නැහැ කිව්වා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිත කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැඳෙන්නේ ජාප විරෝධී කඳවුරේ. එහෙම කෙරුවොත් මේ රටේ දේශපාලනයේ නැවත සැරයක් හොඳ තැනකට එීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් වශයෙන්ම තියෙන තත්වයෙන් ඉහළ තැනකට එසවීමටත් හේතුවක් වෙයි කියලා මම කල්පනා කරනවා. එහෙම නැති වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම කුඩා පක්ෂ ත්‍රී වීල් පක්ෂයක් බවට පත් වෙලා දේශපාලනයෙන් අතු ගෑවිලා යාවි. ඒක තමයි මට පාක්ෂිකයෙක් කැඩිට කියන්න තියෙන එකම දේ. යළි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. හුමේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන්. මේ දවස් කීපයේ උත්සාහයක් දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් සමග සාකච්ඡා කරනවා ජාතික රජයක් ගැන. ඒ කිසිම සත්‍යතාවයක් ඉකේ නැහැ. නිදහස් පක්ෂයට අවශ්‍යතාවයකුත් නැහැ, තීන්දුවකුත් නැහැ, එහෙම ක්‍රියාදාමයක් නැහැ. ඒක සම්ප්‍රප්පලාපයක්, බොරුවක්, කටකතාවක්. අපි කිසිසේත්ම නැවතත් UMP ගත් එක ආණ්ඩුවක් කරන්නේ නැති පක්ෂයක් බවට අපි තීන්දුව කරලා තියෙනවා.
जनाधिपति दूर अपेक्षा बलापुरुत्व एक बलापुर विश्वास करेक्षक හම්බන්තොට මිරිච්චවිල ඉදිකෙරිමින් පවතින තෙල් පිරිපහදු සංකීර්ණය සඳහා අවශ්‍ය සම්පූර්ණ පරිසර වාර්තාවක් කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. දැන් අපේ පෞගේ ටිකේ දැක්කා විශාල කලබ ගෑණියක් කරුවා ඕමාන් රටේ සම්බන්ධතාවයක් කියලා. ඒ රටේ එහෙම ආයෝජනයක් නැහැ කියලා. ඊට පස්සේ ඕමාන් රජයේ ඛනිත තෙල් සහ වායු පිළිබඳව අමාත්‍ය මොහමඩ් හමඩ් विशाल विवाद मोड कथा महारोहला තෙල් නල යොදනවා කියලා යම් දිනක මේ කතා දාලා අපිට hina වෙවි ඉන්න පුළුවන්. පෞද්ගලිකව ආජිකේ ඉඳ මඩ ගහන තත්ත්වයක් තියෙනවා. ඒක සම්පූර්ණ බොරුවක්. කර්මාන් ශාලාව සඳහා ආයෝජනය කරන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකෙක් ඩොලර් මිලියන 250ක විතර ආයෝජනයක් කරනවා. නන්දන ජයදේව ලොකු විතාන කියන ව්‍යාපාරිකයා මවණන් කිසිම දනක එතුමා හොරෙක් කියලා හඳුන්වලා දුන්නේ නැහැ. අපේ සමහර වේදිකාවල ඔබතුමා කියන විදිහට හොරෙක් කියලා නෙමෙයි හඳුන්වන්නේ. හැරියට් හෝටලයේ එතුමාගේ කිව්වට එතුමාගේ නෙමෙයි රාජපක්ෂ මහත්තයලගේ සල්ලි කියලා කතාවක් ගියා. මේ රජය සිසු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නේ නැහැ. පෞද්ගලිකව එක එක්කෙනා කියන කාරණා ගැන අපි තැකීමකට ලක් කරන්නේ නැහැ. දැන් බුදුමාන මෙසම සර්මන් ශාලාවත් තෙල්පිරි පහදුවේ ටැංකි සංකීර්ණයත් ඉදි වෙන්නේ මිරිජ්ජවෙල අපනයන සැකසුම් කලාපය තුල. ඒකට පරිසර වාර්තාවක් අරගෙන දිනවා. තෙල්පිරි පහදුව සඳහා ඒ පරිසර සහතිකෙන් ආවරණය වෙන්නේ නැහැ. ඒ පරිසර වාර්තාවට අපිට ඇමුණුමක් අවශ්‍ය වෙලා තියෙනවා. සම්පූර්ණ පරිසර වාර්තාවක් මාස 6ක් ඇතුළත අවසන් කරන්න අදාළ බලධාරීන් නිලධාරීන් කටයුතු කරමින් යනවා. බලධාරී පක්ෂාන් තියෙන කාලේ ඕම් පරිසර වාර්තා කළවන්නේ නැහැ කියලා කිරීම කරන්නේ ඔබතුමා චෝදනා කරලා. ආන පක්ෂනා ඔබතුමා මේ දේ සහතිකවම කිව්වා. මේ පරිසර වාර්තාව එන තුරු ඔයිල් රිෆයිනරි එකේ වැඩ පටන් ගන්නෙ නෑ. පරිසර වාර්තාව හොඳ නැහැ කිව්වද? අසුභවාදීව වැඩ කරොත් මේ රට දිනු කරන්නම් වෙන්නේ නෑ. මිරිච්චවිල ආයෝජන කලාපය සම්බන්ධයෙන් අද පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අදහස් පළ කළා. මේ කර්මාන්ත පුරේට 2014 ට කලින් රටවල් 6කින් ව්‍යාපෘති 11ක් වෙන. ආයෝජන 11ක් වෙන. හැබැයි මේ ආණ්ඩුව මොකද කරේ? ඒ 11 මහරවල ඇරි. මොකද හම්බන්තොට වරාය චීනෙට විකුණන්න ඕන නිසා මේ ආයෝජන 11 නැවැත්තු. නැත්තම් හම්බන්තොට වරාය මේ වෙද්දි වෙච්ච වියදමත් හොයලා ඒ වගේම ආයෝජනත් ඇවිල්ලා ලංකාව සංවර්ධන මාවත मुदल හම්බන්තොට තෙල් පිරිපහදු සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කිරීමේ උත්සවයට ඕමාන කන්‍යතේ ළමාත්වරයා පැමිණ සිටියේද ඔහු අදාළ ආයෝජන සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව පීතුරු හෙළුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා. එයද පෙරවරු කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අපේ අගමැතිතුමාට මොකද්ද බරපතල අවාසනාවක් තියෙනවා. ආණ්ඩුව මෙහෙන් අපි ෆොක්සගන් කර්මාන්ත ශාලාව කුලියාපිටියේ පිහිටවන ඕ කියද්දි ෆොක්සගන් සමාගම ජර්මනියේ ඉඳන් ප්‍රකාශයක් නිකුත් කරනවා අනේ අපි නම් ලංකාවේ කර්මාන්ත ශාලාව පිහිටවීමට හිතලවත් නැහැ කියලා. මැරංගෝනි සමාගම ප්‍රකාශ නිකුත් කරන්නේ
හරියට කොරන තබා ලංකාව කියලා රටක්වත් තියෙන බව ඒ අය දන්නේ නැති විදියට. ඒ අල කලංචියමයි තෙල් පිරි පහදුවටත් උනේ. මහා උත්සවශ්‍රීයෙන් පුවත්පත්වල පිටුගණන් දැන්නේ ඉඳලා ඔන්න අපි මුල්ගල තබනෝ කියලා කියනකොටම මේ සමාගමේ ප්‍රධාන ආයෝජකෙක් විදියට හඳුන්වනකු ඕමාන ආණ්ඩුව වෙනුවෙන් ඕමානේ කංජි තෙල් අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කළා කියනවා. අපි නම් එහෙම ලංකාවේ තෙල් පිරි පහදුවකට ආයෝජනය කරන්න තීරණය කළා නෑ කියලා. මුල්ගල තියෙන දවසේ ඕමාන ඇමතිවරේ කැවිලා හිටි බව නම් ඇත්තයි. හැබැයි ඇමතිතුමා කොතනකවත් කිව්වේ නෑ අපි මේ ව්‍යාපෘතියට ආයෝජනය කරනවා කියලා. අඩුම ගානේ මේ ඇමතිතුමා කිව්වේ නෑ අපේ අමාත්‍යාංශයෙන් නිකුත් කරපු නිවේදනයේ වැරදි කියලා. जनाधिपति वर्णे की पुद्गल केंद्रीय मतिवर्ण जनाधिपति वर्णे दीवत ऐन पसे तरंकल पक्षे वेदगत्ने पुद्गले कौदे අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේදී අද අවධානයට යොමු වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳවයි. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් මැති සභාවේ විශේෂාංගය දැන්. विश्वास මේරටේ හමුදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධ කළා ඒ යුද්ධයට සහයෝගය දුන්නා ඒ යුද්ධේ දිනවල දුන්නා ඒක වරදක් ඒක මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තර කරන පියවරක් ඒ නිසා ඒ හමුදාවෙන් පලි ගැනීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් චන්ද්‍රිකාගේ ගෝලයා ඉන්නවා සාජීවන මනෝතිත්තවැල්ල තමයි තමුන්වහන්සේ විදේශ ඇමති වුණාට මනෝතිත්තවැල්ල තමයි උපදෙස් දෙන්නේ දිනීවා ඉන්න ලංකාවේ නිත්‍ය නියෝජිතයට ගන්න ඕන තීරණය මොකද්ද කියලා මනෝතිත්තවැල්ල කියන්නේ धर्मपाल नूतन अवतारे पाटली चंपिक रणिल विक्रम सिंह धर्मपाल नूतन अवतारे विदेश मुदल महाप्रतान මහබ්‍රතාන්‍යයකට සමානුග්‍රහය දෙනකොට අපි කිහිල්ල එකට අස්සම් කරනවා මං විශ්වාස කරනවා ප්‍රතිපත්තියක් හැටියට වුණ එක ගුණේ නෑ මේ වැඩේ ඒ නිසා තමයි තිලක් මහරපණ මැතිතුමා නැතිබලා මනෝචිත්තවලගේ අස්සනකින් අශීෂ් මහත්මයාට අරිනවා මේ යෝජනාවට එකඟ වෙන්නයි කියලා රටේ විධායක ජනාධිපතිවරයා කියන මම මේවා කිසිම දෙයක් දන්නේ නැහැ දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිවම රාජ්‍ය නායකයා කවුද අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊටේ අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට ඊටේ තන්පත් කරුවන් සුරකීමේ ස්වාධීන සංගමයේ චෝදනා කරනවා. එම සංගමයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය මෙලෙස චෝදනා කළේ කොළඹ අධිපති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයේ නියාමනයයි කෙරෙහි තිබිච්ච විශ්වාසය නිසා ඉදිරි ආයතනය තුල මුදල් තැන්පත් කිරීමෙන් මෙවන විට දැඩි පීඩාවකට ලක්වෙච්ච පිරිස ඇත්තටම අපි දැනගෙන හිටියේ 24700ක් කියලා නමුත් අපිට දැනගන්නට ලැබුණා මහ බැංකුව අධිපතිවරයාගේ වාර්තාවකට අනුව එය 33000ක් කියලා ඇත්තටම මෙවැනි විශාල පිරිසකට දැඩි පීඩනාවක් එල්ල කරලා තියෙන මීඩියා ආයතනය විසින් තැන්පත් කරුවන්ගේ මුදල් වලින් 20% මේ වෙනකොට ලැබිලා තියෙන්නේ තවත් 10%ක් ගෙවන බවට ආයතනය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පොරොන්දු වෙලා තියෙනවා අද වෙනකොටත් තැන්පත් කරුවන්ට मंगल समरवीर महात्म्या विवाद दिखाईन विरोधे जीवित त्रिपुद्गल विशेष महाधिकरण लबाद नियोग बलरहित हिटपु आरक्षक लेखा कोटाबे राजपक्ष महता गुणकल रीट पिटम मे मस नवेद सलका बलिमट अभ्याचनाधिकरण अद दिन नियमकला कुरनेगल सुंदर पुल कुंडे दिन कीपेट पावत गिन्न हेतु प्रदेश जनता वट इवत्न प्रादेशिक स्वभाव इली समय